වෙළඳපොළ තුල ලොකු ලුණු කිලෝ වක් රුපියල් 650ත් 700ත් අතර මිලකට මේ වන විට අල විවෙනවා. ඉන්දියාව සහ පාකිස්තානයේ ලොකු ලුණු අපනයනයේ නතර කිරීමත් සමග මෙරට වෙළඳපොළේ ලොකු ලුණු සැපයීමට බාධා හෙල්ල වුණා. එම තත්ත්වයේ හමුවේ මිල පාලනය සඳහා අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ලොකු ලුණු ආනයනකරුවන් සමග අද සාකච්ඡාවක් පැවැත්තුවා. ගැටලුවට ක්ෂණික විසඳුමක් ලෙස ලොකු ලුණු ආනයනය කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා. ඒක පකිස්තාන් ඉඳලා ආපු ලුණු දැන් ඒකත් පකිස්තාන් නවත්තලා තියෙන ඇයි රමසාන් උත්සවය පටන් අරගෙන ඕඩර්ස් වලටත් ඒගොල්ලෝ බඩු සපයන්න එපා කියලා සම්පූර්ණ තහනම් කරලා තියෙනවා. දැන් කොහෙන් ගෙන්නන්නද? ඊජිප්තු එකේ ලුණු නැහැ, ඉරාන් එකේ ඉරාන් වල ලුණු නැහැ, චීන වල ලුණු නැහැ. ප්‍රමාර්ථය ඇවිල්ලා කොහෙන් හරි ලුණු ගෙනල්ලා මහජනයාට ලුණු සපයන්න. සිංහල අවුරුදු කාලේ රමසාන් නොම්බේ අවුරුදු කාලේ සිංහල අවුරුදු කාලේ උත්සව දෙකක් තියෙනවා මේ අපේ රටේ මේ දවස්වල. උත්සව දෙකට ලුණු කොහෙන් හරි සපයන්න ඕනේ. මොනවා කරන අපිටත් හරිය ලොකු කනගාටුවක්. ලුණු මිල වැඩි කරන අඩු කරනවා. ලුණු මිල වැඩි කරන අඩු කරන ලුණු මිල අපි උළුවන් අඩු කරන්න බලන්නේ. ඒක බලමු පිටරට වලින් පකිස්තානින් ගෙන්නන්නේ අපණ යන තාරම් කරලා තියෙනවා. මාධ්‍ය පුළුවන් නම් ගිහිල්ලා අපණ යන කරලා ගෙනත් දෙන්න අපි අඩු කරලා දෙන්නවා. ලුණු වල තියෙන ගැටලුවට අපි හැකියක්මනින් උත්තර ලබා දෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ලුණු ආනයනය කිරීම සඳහා අපි වෙනදාට තිබ්බ ප්‍රභේද වලට අමතරව තවත් ප්‍රභේද අපිට ආනයනය කරන්න කටයුතු සිදු කරලා අපි තීන්දුව කරා. ඒ නිසා ඒ වුණත් අපිට පියල් 375ක් 400ක් වගේ මිලකට තමයි සිල්ලර ලුණු ලබා දෙන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ තත්ත්වය තමයි අපිට පාලනය කරගන්න පුළුවන් තත්ත්වයකට එන්නේ. මේ ලුණු ආනයන කරුවන් කියනවා ඒ කියන්නේ උත්සව සමයේදී රුපියල් 1000 පණේ කියලා. අපි කොහමද රුපියල් 350 400 මේක තියාගන්න කටයුතු කරන්න යන්නේ කියන එක? ඒකට තමයි මේ තීන්දුව ගත්තේ. එහෙම නැතුවත් රුපියල් 1200 ලුණු කණ්ඩ වෙනවා. ආනයනික කිරිපිටි මිල සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන් සමග අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා. අපි සිකුරාද වෙද්දී කිරිපිටි මිල අඩු කරන්න කටයුතු කරනවා. ඒ තුළ අපේ ඉල්ලීම තියෙන්නේ අපිට කිලෝ එකකින් රුපියල් 100ක් 150ක් අතර ප්‍රමාණයක් අඩු කරන්න කියන එක. අපි බලමු ඒගොල්ලෝ මට ප්‍රහස්පෙන්ද උදේට එයායකට කරන්න පුළුවන් ගාණ දෙනවායි කිව්වා. ඒ කෙසේ වෙතත් අනිවාර්යෙන්ම මම ඒ ඉල්ලපු මිල ලබා ගන්න කටයුතු කරනවා පුළුවන් තරම් ඉක්මනින්.